ආයුබෝන් පසුගිය බ්‍රහස්පතින්දා, මම අග්‍රමාත්්‍ය දුරේ භාරගත්තා. එම දුරේ මම ඉල්ලා හිටිය නැහැ. රටේ ඇතිවී තිබුණු අර්භූධකාරී තත්ත්වය හමුුවේ ගරු ජනාධිපයතුමා විසින් මෙම දුරය භාර ගැනීමට මට ආරාධනා කළා. මම දේශපාලන නායකූ වශයෙන් පමණක් නොව, නිදහ සධ්‍යාපනයෙන් බුක්තිවිඳලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාදිය ලබාගෙන ඉහලට ගිය. නායකෙක් වශයනුයි මෙම වගකීම භාරගත්තේ. මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. විශ්ස විසි දෙක ආරම්භේදී පසුගිය රජයේ අයවැඇන්, රුපියල් ට්‍රිලියන දෙකයි දසුම තුනක් බිලියන දෙදා ස්තුන්සයක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම ආනාවෑ කියවන්නේ, ල් ්‍රලියන එකයි දසමහයක් නැත්තම් බිලියන එක්දා සෑසිියයි. විශ්ස විසි දෙක වසර සඳහා රජ වියදම රුපියල් ට්‍රිලියන තුනයි දසම තුනක් එනම් බිලියන තුන්දා ස්තුන්සයක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොලි අනුපාතය වැඩවීමසා අතිරේක වියදම් හේතුවෙන් විශස විසි දෙක වසර සඳහා රජයේ සමස්ත වියදම රුපයාල් ට්‍රිලියන හතරක් ඒක අනේ රුපියල් බිලියන හාර්දා. වර්ෂය සඳහා අයවැෑහින්ගේ රුපියල් ට්‍රලියන දෙකයි දසම හතරක් බිලියන දෙදා සාරසියක් වන අතර, එය දළදේශය නිෂ්පාදනෙන් සියයට දහතුන්නකි. ඒ වගේම අනුමත නෑසීමාව රුපියල් බිලියන තුන්දස් දෙසියක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපයල් බිලියන එක්දස් නමසය පණහක් වියදම් කල්ලා. ඒ අනුව දළ ඉතිරියතියෙන්නේ බිලියන රුපියල් එක්දාස් දෙසය පණහක්. අපි ඊඒ කැබිනට් බන්ඩේද තීර්ණයක් ගත්තා, බාන්්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන තුන්දාහැ සිට හාලදහදක්වා වැඩිකරන්ට පාලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න. දෙදස් දහනම නොයම්බර මාසේදී අපේ විදේශ විනිමේ සංචතිය එමඩ කානු ඩොර්් බිලියන හතයි දසම පහක් තිබුණ. නමුත් අද බාන්්ඩාගාරයට ඩොර් මිලියනයක්ත් සොයාගැනීම්ට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය එමරිකානු ඩොලර් මිලියන පහක්වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යන්ශර සොයාදීමට හැකියාවක් නෑ. මේ සියලු අර්බූ අතර අපි මුහුණ දෙන බැරඇරුම ගැටුළු කීපයක් තිබෙනවා. ඉදිරි දින කීපයේද පෝලිම පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනම් එමරිකානු ඩොලර් මිියන හැත්තපාක් පමණ සොයාගති යුතුව තිබෙනවා. මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබිෙනෝ. ඉන්දියානු නය ආධාර වැඩපිළුව යටතේ මැයි දහනවෙන්දා සහ ජූනි පළවෙනි දින තවත් ඩීසල් නෞකා දෙකක් මැයි විසි නමවිද පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනෝ. අද දිනට හතලියකට වැඩි කාලයක සිට ලංකාවේ මූදුසීමාවේ පෙට්‍රල් බොරතෙල් සහ. දැවිතල් නෞකා තුනක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලින් ඩොඩර්ල් ලබාගන්ට කටයුතු කරනවා. විදුලි අවශ්‍යතාවෙන් හතරෙන් එකක් උපාධනය සඳහා යොදාගන්න ඉන්දනය. මේ නිසා දෛනක විදුලි කප්පාදුව තවට්ටික දවසකින් පැෑ පහලවක් වීමටත් ඉඩ තියෙනවා. නමුත් අපි මේ සඳහා දැනට අවශ්‍ය මුදල් ස්වයාගෙන තියනවා. එමෙන්ම යම් පම්මණිකින් හෝ පාරිබෝගිගයන්ට. ගෑස් ලබාදීම සඳහා ඉමරිකානු ඩොර් මිලියන විස්සක් ඉතා ඉක්මනින් සොයාගත යුතුයි. භූමිසෙල් සහ දැවිතෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්ව මෙයටත් වඩා බායනකයි. මේ මොත වනවිට ශ්‍රී ලංකා මහබැංකුව දේශය රාජ්‍ය හා පෞද්ගලික බැංකු ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැතිවීමෙන් ගැටලුවට මූුණදීලයි ඉන්නේ. අප සතුවතිබෙන්නේ ඩොර් ප්‍රමාණය. ඉතා කුඩා අගයක් ගන්නා බව මේ වන විට ඔබත් දන්නවා. නමුත් මේ සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩීසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝග ලැබුණා. ඒ වගේ අංගරුවාදා වනවිට පැමිණි තිබින ගෑස් නෞකාවට මුදල්ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි. මේ අතර තවත් උදහරණයක් වන්නේ අෞෂද හිංගයයි. හර්ද රෝගීන්ට අව්‍ය අවසද සැත්කම් සඳහා අව්‍ය ශෛල උපකරණ ඇතුළු අවෂධවර්ග රාචයක් දැඩි හිඟයක් දැන් පවතින්වා. අවෂද ශෛල්ල උපකරණ සා රෝගීන්ට අ්‍ය ආහාර සපයන සැපවුම්කරුවන්ට මාස හතරකින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්ට තියන හිඟ, මුදල රුපියල් බිලියන තිස් සතරක්. ඒ වගේම රාජ්‍ය අෞසධ සංස්සාාව ආනානය කළ අෞසදවලට මාස හතරකින් ගෙවීීමම් කල්ලා නෑ. ඒ නිසා ඔවුන්ට අසාදු ලේඛනගත කිරීමට විදේශ අෞද්‍ය සමාගම් කටයුතු කරමින් සිටිනවා. කනගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය අෞෂධ දාහතරක් හිඟවී තිබමත්. ඉන් දෙකක්වත් සැපීමට අපගේ වෛද්‍ය සැපවුම් අංශයට මේ මොහෝතේ හැකයාවක් නොමැතිවීම. අෞෂධක වන්නේ හර්ද රෝගල්වලට භාවිතා කරන අවක්ෂධයක් හා ප්‍රතිජල බීතිකා අඖෂ දෙයක්. හැබැයි ප්‍රතිජාල බීතිකා අවක්ෂධය සඳහා විකල්ප අෞක්ෂ දෙයක් නැහැ. මේ අතර විශ්ස විසි දෙක වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැෑ වෙනුවට අලුත් අයවයක් ඉදිරිපත් ක්‍රන්ට සැලසුම් කල්ලා තිබෙනවා. එය සහන අයවයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම්. ඒ වගේම මේ වන විට දැඩි ලෙස අලාභ ලබෙමින් සිටින ශ්‍රී ලංකා ගුවන්සේවය පුද්ගලික කරණය කිරීමට මම යෝජනා කරනවා. විස්ස විසියක වර්ෂය පමණක් ශ්‍රී ලංකන් ගුවන්සේවේ පාඩුව රුපියල් බිලියන හතලිස් පහයි. විස් විසයකේ මාර්තු තිස්සෙක් වෙනවිට මෙහි සමස්ත පාඩුව බිලියන තුන් සය හැත්ත දෙකයි. අප මේ පුද්ගලික කරණය කළත් මේ පාඩුව අපට දරන්නම වෙනවා. මේ පාඩුව ජීවිතයටත් ගුවන් යානයකට පයගසා නැති. මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්ට වී ඇති බව ඔබ දැනගත යුතුයි. කෙටි කාලීනව අපි මුහුණ දෙන්නේ යන්නේ මීටක් වඩා දුස්කර කාලයකටයි. උද්දවනේ වැඩිවෙමෙන් ඉඩ තියනවා. රජය මේ වන විට අනු දෙක පෙට්‍රල් ලීටරේකින් රුපියයාල් අසූහතරයි සත තිස්සටක්. අනු පහපෙට්‍රල් ීටරයකින් රුපියල් හැත්තයකයි සත දහනමයක් ඩීසල් ලීටරයකින් රුපියාල් එකසිය තිස්ස එකයි සත පනස් පහක් සුපර් ඩීසල් ඩීටරය එකින් රුපාල් එකසිය තිස්සායි සත තිස්ස එකක් සහ භූමිතල් ලීටයකින් රුපියාල් දෙසිේ අනුහතරයි සතත පණහක් පාඩුව ලබනෝ. තෙල් සංක්සාාවට මේ පාඩුව තවදුරටත් දරා ගැනීමට හැකියාවක් නෑ. ඒවගේම විදුරිබල මණ්ඩලය. විදුලි ඒකයක් සඳහා ඔබෙන් රුපියල් දාහතක් අය කළත්. ඒ සඳහා රුපියල් හතලි සටක පම්මණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එ ඒකක රුපියල් තිහයක් පමණ වෙන්වා. යත් බරපතල ගැටලුවක්. මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙෙන්ට සිදුවෙනෝ. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසේ වැටුප ගෙවීම සඳහා. ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය බාණ්ඩ හා සේවා වෙනුවෙන් වැෑකිරීම සඳහයි. කොහොම වනත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අව ප්‍රමාණය වන බව අප සී තබාගත යුතු. මේ වෙන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංසාවට හා විදුරිි බල මණ්ලේට රුපියල් සොයා ගැනීමට ද හැකියාවක් නෑ. කෙසේ වුවත් ඉදිරිමාස කීපය ඔබට මට ජීවිතයේ දෂ්කරම කාලපරිච්චේදය ගත කරන්නට සිදුවේවි. එයට අපි සියල්ලෝම කැපවීමේ මුහුණ දිය යුතුයි. මම ජනතාවට කරුණු සඟවා බොඩුකීමට කිසිසේත් කැමති නෑ. භයනක වුවත්. අප්‍රසන්න වූුව මේකයි ඇත්කතත්වේ. කෙටි කාලීනව අපි මුහුණදෙන්ට යන්නේ ගෙවී කාලයටත් වඩා දුෂ්කරම කාලයකතම. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක්. ටළවිත. ඒත් මේ තත්ත්වය කෙටි කාලීන්නයි. ඉදිරි මාස කීපේද. අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝග අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරුන්දු වෙලා තියෙනවා. ඒ සඳහා ගතවන මාස කීපය අපට ඉවසීමෙන් දරාගන්ට ඉන්නම වෙනවා. නමුත් අපිට මේකෙන් ගොඩයන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයක යන්ට වෙනවා. මේ අවස්ථාවේ පවතිීන තත්ත්වය සම්බන්ධය මම විපක්ෂ නායකවරය ඇතුළු පක්ෂනායකයන්ට යොමු කර ලිපිවල්ට, පිළිතුළු ලබාදීම සම්බන්ධය මම ඔවුන්ට ස්තුූතිවන්ත වෙනවා. දැනට පවතින මේ ගැටලුවලට පිළිතුළු සොයාගැනීම සඳහා ජාතික සභාවක්කෝ. දේශපාල මණලයක් සියලු පක්ෂවල සහභාගිත්වයෙන් වාම පීටවීමට කටයුතු කළ යුතුව තිබෙනවා. එවිට සියලු පාර්ශෂයන් සමඟ සාකච්ඡා පොට තීරණය. කරගන්නා නිශ්චිත කාලරාමුවක් තුළ පොදු කෙටිකාලීන මධ්‍යමකාලීනා දීර්ඝකාලීන අවම වැඩ සට ක්‍රියාවට නංවා රට නැවතත් ඉහලට ඔසවා තබන්ට අපට හැකි වෙනවා. භූමිතෙල් ගෑස්් ඉන්දන පෝලිම් නැති රටක් විදුලිබලය කැපැන් නැති රටක් කෘෂ්ිකාකර්මාන්තයේ නිදහස්සයෙන් කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක් තරුණ තරමවන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිශ්‍රමය අරගල භූමිවෙල සහ පෝලිම්වල නාස්තිකරන්ට ඕනැවෙන්නේ නැති රටක්. හැමුවෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්. තුන්වේලක් කන්න පුළුවන් රටක් අපි ගොඩන අදනවා. මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණවටේ ගෘෂා අනුන්ගේ දරුවක් වඩාගෙන. වැල්පාලම තරණය කර. මේක ඊටත් වඩා බායන්න කභියෝගයක්. හෙල ගැඹුරුයි. පතුළ පෙනෙන්නේනෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාලා තියෙනවා. ඒක අඩියේ තියෙන්නේ තිවුණු යකඩ ඇන. දරුවාාව ආරක්ෂිතව එහා පැත්තට අරං යන්නයි මට තියෙන්නේ. මේ අභියෝගය මම භාරගන්නේ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයක් පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීම නෙවෙයි. මුළු රටම ජනතාව බේරා ගැනීම. මුළු රටම බේරා ගැනීම. තරුණ පරපුරේ අනාධතය බේරා ගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූන දෙන්නවා. ඒ අභියෝගය ජයගන්නවා. ඊට ඔබ හෑම දෙනාගෙන්ම සහයෝගය මට ලබා දෙන්න. මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා. ඒ මා ඔබට දෙන පොරන්දුවයි.